आयोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख्या सियत उदयसन प्रवृत्ति विकाश्याय में मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्तल අගමැතිගෙන් මැණිකා ස්වර්ණාභරණ අපනයන කරුවන්ගේ ගැටලුවලට විසඳුම් මාදිවෙලටත් ඩෙල්ටා ගියාද සෞඛ්‍ය අංශවලින් පුළුල් පරීක්ෂණ ඉන්ධන බිල අඩු කරනවා නම් විශ්වාස බංග යෝජනාව ඉවත් කරගන්නවා සමගි ජනබල වේගය කියයි සියත උදාසන ප්‍රවෘත්ති තුලින් දැන් දේශීය පුවත් මැණිකා ස්වර්ණාභරණ අපනයන කරුවන් අපනයනයේදී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අර්ලේගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මැණික් සහ ස්වර්ණාභරණ අපනයන කරුවන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව අර්ලේගහ මන්දිරයේදී සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එෙහිදී මැණික්හා ස්වර්ණාභරණ අපනයන කරුවන් අපනයනයේදී මුහුණ දෙන ගැටලු විසඳීමට රජය අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මෙරට අපනයන විනිමය වර්ධනය කිරීම සඳහා සංචාරක ශාස්ත්‍රයේ මෙන්ම මැණික්හා ස්වර්ණාභරණ අංශයේද සැලකිය යුතු දායකත්වයක් ලබා දිය යුතු බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා. එමෙන්ම මැණික්හා ස්වර්ණාභරණ ලොවපුරා වඩාත් ප්‍රචලිත කිරීම කෙරෙහි කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සිය අවධානය යොමු කර තිබෙනවා. මාදිවිල ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලෙක් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයකයි සැක මතුවීම හේතුවෙන් මේ වන විට සෞඛ්‍යංශ විසින් ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ මොහොත වෙනකොට අපි දන්නේ එක පුද්ගලයෙකුට අර කියපු අසාමාන්‍යතාවයක් ඒ PCR පරීක්ෂණයෙන් හඳුනාගෙන තියෙනවා. මේක තවම තහවුරු කරලා අපිට වාර්තා කරලා නැහැ. මේක දැනට අසාමාන්‍යතාවයක් හැටියට හඳුනාගත්තාම මේක ඩෙල්ටා වෙන්නත් පුළුවන්, වෙන මොන හරි වෙන්නත් පුළුවන්, අලුත්ම එකක් වෙන්නත් බැරිකමක් නැහැ. ඉතින් ඒ නිසා අපිට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වෙනවා. අපිට තොරතුරක් වාර්තා වුණා යම් සැක සහිත සාම්පල තිබෙන බවට. අපි විශේෂයෙන්ම දැක්කා මේ දෙමටකොඩ ආරාමයේ ප්‍රදේශ ඉතාමත්ම ජනාකීර්ණ ප්‍රදේශයක්. මෙම ප්‍රදේශයෙන් වනාතමුල්ල ප්‍රදේශයට ඒ වගේම අවට තිබෙන අනිත් පැත්තෙන් කොළොන්නාවට මේ සියලු ප්‍රදේශවලට ඉතාමත්ම පහසුවෙන් ඇතුළු වීමේ සහ පිටවීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අප දෙවන රැල්ලේදී මේ ආරාමයේ ප්‍රදේශ කියන ප්‍රදේශය ඉතාමත්ම අධි අවධානම් කලාපයක් හැටියට තෝරාගෙන තිබුණේ. ඒ සැකේ අපිට වාර්තා වූ වහාම එම ප්‍රදේශය ලොක්ඩවුන් කරන්නට අවශ්‍ය කරන කටයුතු ඉටු කරනු ලැබුවා. ස්ථිර වශයෙන්ම 15 දිනක් අපිට හඳුනා ගන්නට පුළුවන් වුණා. ඒ 15 දිනාගෙන් 5 දිනක් මේ ඩෙල්ටා ප්‍රභේදය සහිත අය බලුන් පවට. මේන් 3 දිනක්ම එක ගෙදරින් තවත් 2 දිනක් අසල්වැසි නිවෙස් දෙකකින්. මේ වන විට දවස් 10ක් වෙනවා සම්පූර්ණ වශයෙන් මේ ප්‍රදේශය විශේෂිත වූ ඒ අගුළු දැමීමකට භාජනය කරලා. ඉදිරි දින කිහිපය තුල ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරීමට නොහැකි දරුවන් සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවා එම මධ්‍යස්ථානයේ සිට ඊතක්සලාව හරහා ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව සලසා දීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්ුණා. එතකොට පාසල් විවෘත නොකළ කාලවකවානුව තුළ අපි සියලු දෙනාගේම උත්සාහය අපේ දූ දරුවන්ට ඒ තුළින් වෙන හානිය අවම කර ගැනීමට ඒ සඳහා අපි භාවිතා කළ යුතු ක්‍රමවේදය තමයි මාර්ගගත අධ්‍යාපනය. දැනටම වැඩපිළිවෙල් රාශියක් දියත් කරලා තිබෙනවා. ඒත් සංරා ආවරණ පහසුකම් නොමැතිවීම, අන්තර්ජාල පහසුකම් නොමැතිවීම මෙන්ම පරිගණක ආශ්‍රිත උපාංගයක් නොමැතිවීම වැනි හේතු මත අන්තර්ජාලය හෝ මාර්ගගත ඉගෙනුම් ක්‍රියාවලිය සමඟ සම්බන්ධ වීමට නොහැකි දරුවන් උදෙසා කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වී අධ්‍යාපනය ලබාගත හැකි මධ්‍යස්ථාන ග්‍රාමීය මට්ටමින් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල සැලසුම් කර ඇත. මෙම මධ්‍යස්ථාන සතියේ දින 5ම පෙරවරු 7:30 සිට පස්වරු 3:30 දක්වා ක්‍රියාත්මක මට්ටමින් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු පළාත් හා කලාප මට්ටමින් සැලසුම් කළ යුතුය. ඒක වහම කරන්නයි කියන එක තමයි අපි උපදේශ දීලා තිබෙන්නේ. ප්‍රථමයෙන්ම මම පටන් ගත්තොත් තියෙන විශාලතම ගැටලුව තමයි ප්‍රධානතම කාරණේ තමයි මේ සිග්නල් නැත්තම් ඩේටා ලබා ගැනීමට අපි ඇති අපහසුතාවය. අපි ඉලක්කය තමයි වසර දෙකක් ඇතුළත මුළු ලංකාවෙම ඒ සන්නිවේදන කුළුණු ලබා දීම යාවත්කාලීන කොට ඒකාබද්ධ ප්‍රවේශයක් ලබා ගැනීම. සන්නිවේදන පහසුකම් ලැබෙන මධ්‍යස්ථාන. කියන්නේ දැනටත් අපි ගමක් ගත්තොත් ඒ මුළු ගමම ආවරණය නොවුනත් ගමේ යම් තැනක හෝ නගරබද ප්‍රදේශයක සන්නිවේදන පහසුකම් තියෙන තැනක් හඳුනගෙන විශේෂයෙන්ම ඒ තැන පාසලක්
महिंदोदय विद्यागार नैनसला आगमिक सिद्धस्थान पुलवा प्रजाशाला पुस्तकालय पुलवा हेमत नेता पौद्गलिक अंशे दानपति मेदिहत् अब लबादीन मध्यस्थान पुलवा एवनी तैंग हंधुनगेन सति देखा ඒ තැන් හඳුනගෙන ඒ තැන් වලට අවශ්‍ය පරිගණක හෝ ටැබ් පහසුකම් ලබා දෙමින් අපි අපේක්ෂා කරනවා හැම තැනකටම උපරිමය ටැබ් 10ක හෝ පරිගණක 10ක ප්‍රමාණයක් ලබා දෙන්න ලබා දෙමින් උදෑසන සිට සවස් වරුව දක්වා ඊතක්සලාව හරහා අධ්‍යාපනය හදාරන්න අවකාශය ලබා දෙයි. ඒ ඊතක්සලා platform එක 100%ක් data charges අයින් කරලා තියෙනවා sannivedana ආයතන එක්ක සාකච්ඡා කරලා ඊතක්සලා web අඩවිය හරහා අධ්‍යාපනය හදාරනන් දරුවෙක් ඒ සඳහා කිසිම වියදමක් ඒ දරුවගේ දෙමව්පියන්ට දරන්න වෙන්නේ නැහැ. හැබැයි කෙසේ වෙතත් ඒ නොමිලේ ලබා දෙන අතරම අපි බලාපොරොත්තු වෙනවා මෙහෙම කියන මධ්‍යස්ථාන වලට අමතර data ප්‍රමාණයක් ලබා දෙන්න ඒ ඊතක්සලාවට අමතර research එකක් නැත්නම් අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය කාරණාවක් සම්බන්ධයෙන් හොයා ගැනීමකට අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා රාජ්‍ය බැංකුත් එක්ක මේ ගුරුවරුන්ට ටැබ් යන්ත්‍ර සාහන මිලකට ලබා දෙන්න ඒ වගේම තමයි මේ මධ්‍යස්ථාන ඇති කරාට පස්සේ අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තියෙනවා ඒ ගැටලුව තමයි දරුවන්ගේ විනය පිළිබඳව ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩපිළිවෙලක් දියත් කරන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වන විට විශේෂයෙන් මේ ඊ තක්ෂලා මධ්‍යස්ථාන වලට විදුහල්පතිවරේ ගුරුවරු දෙන්නේ ඒ වගේම අභ්‍යාසලාභී උපාධිධාරියෙක් ඒ වගේම බහුකාර්ය සේවකෙක් ලබා දීමටත් මේ වන විට සාකච්ඡා කරලා තියෙනවා අර සෑම කළු වලාකුලකම රිදී රේඛාවක් වගේ මේ හරහා නූතනයටත් නවීතාවයටත් තාක්ෂණයටත් නැඹුරු වෙන වැඩපිළිවෙලකට අපි සැලසුම් කරාට වඩා ඉක්මනට කිට්ටු වෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා. රජයක් හැටියට ගන්නට පුළුවන් කෙටි මධ්‍යමකාලීන දීර්ඝකාලීන ක්‍රියා සියල්ල මේ වෙනකොට ගෙනෙමින් තියෙනවා. මේ தත්ත්වය හොඳාකාර දැන නොදැන නෙමේ. මේ සම්බන්ධව විවිධ විවේචනයන් ඉදිරිපත් කිරීමම ඔවුන්ගේ විවේචනයන් වල තියෙන අවංකභාවය සහ කුහකත්වය සම්බන්ධව තේරුම් බේරුම් කරගන්න ඕනේ මේ රටේ ජනතාව. වසරකට අධික කාලයක් අධ්‍යාපනය අහිමි වූ දරුවන්ට ඊතක්සලාව හරහා නිසි විසඳුම් නොලැබෙන බවත් අධ්‍යාපනය යළි නගා සිටුවීමට නම් මාර්ගගත අධ්‍යාපනයට පමණක් සීමා නොවූ අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බවත් ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ වෙනකොට ඔන්ලයින් අධ්‍යාපනය නිසා අධ්‍යාපනය අයිමි වෙච්ච මේ ළමයින්ට තමයි මේ අධ්‍යාපනය දෙන්න යන්නේ කියලා තමයි මේ කිව්වේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ අවුරුද්දකුත් මාස 3කට ආසන්න කාලයක් ළමයින්ට කිසිම අධ්‍යාපනයක් නැතුව ඔන්ලයින්වත් නැතුව ඉන්න ළමයි සංඛ්‍යාවක් ඉන්නවා ලටේ. 43 ලක්ෂයක් ළමයින්ගෙන් ඔන්ලයින් අධ්‍යාපනය කරන්නේ 30 40ක් විතර ප්‍රමාණයක් තමයි කරන්නේ. අනිත් සියලුම දෙනා අධ්‍යාපනයක් නැහැ. මේ අධ්‍යාපනයක් නැති අයට මොකක්ද ගන්න පිළිවෙල කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඩිජිටල් පහසුකම් පිළිබඳ අමාත්‍යාංශය සහ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා එකතු වෙලා කරපු මේ අමාත්‍ය අමුව තුල ඔවුන් ඉදිරිපත් කරපු රජ්‍ය වැඩපිළිවෙල තුල පැහැදිලිවම මේ අධ්‍යාපනය අයිමි වෙන 60%කට වැඩි ළමයින්ට විකල්ප අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැහැ. GLPRI සමාත්‍යවරයා මේ වෙනකොට කතා කරන තොරතුරු ඉලක්කම් සම්පූර්ණයෙන් වැරදි. අපිට තියෙන ප්‍රශ්නේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්බරයාගේ සිට සියලුම ලේකම්බරු මේ අධ්‍යාපන අමාත්‍යවරයාට වැරදි තොරතුරු ලබා දෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. ඔවුන් විසින් ඊතක්සලාව නැමැති පාඩම් මාලාවක් ගේනවා. දවසකට ඊතක්සලාවට ළමයි 200,000කට ආසන්න ප්‍රමාණයක් ළමයි එනවයි කියන කාරණා. 43 ලක්ෂ 1 ලක්ෂයක් කවදාවත් තියෙනවද? මේකයි තත්ත්වය. අවුරුද්දකුත් මාස 3කට වැඩි කාලයක් ගෙදර ඉන්න ළමයින්ට දැන් තමයි සැලසුම් එළියට දාලා තියෙන්නේ. පරිගණක 10ක් එක මධ්‍යස්ථානයක් ඇදුවම හරියද? අධ්‍යාපන ලබන ළමයින්ට මේ අධ්‍යාපන ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් තමයි ඉගෙනුම් කට්ටලයක් ලබා දීම. ස්ටඩි පැක් එකක්. දුරස්ථ අධ්‍යාපනයේ එක ක්‍රමයක් තමයි ඔන්ලයින් අධ්‍යාපනය. විකල්ප ක්‍රම නැද්ද? ඔන්ලයින් අර වෙනේව නැද්ද? ඇයි ඒව ගන්න බැරි? දැන් ඒක කරන්නේ නැතුව ඒකට වැඩපිළිවෙලක් හදන්නේ නැහැ. මේ ඔන්ලයින් එක වටේම තමයි මේ කරකෙන්න යන්නේ. ඉන්දන මිල යලි පැවති තත්වයට පත් කළ හොත් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාව අද දිනේ කතානායකවරයා හට ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
මම දැක්ක මාධ්‍යයකට ප්‍රකාශයක් කරලා තිබෙනවා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණ්ඩුව අපේක්ෂා කරනවායි කියලා රුපියල් කෝටි 5400ක මුදලක් උපයා ගන්න. ඒ කිව්වේ මේගොල්ලෝ රුපියල් කෝටි 5400ක් මහජනතාවගෙන් බදු මුදල් වශයෙන් ඉන්ධන මිල වැඩි කිරීම හරහා ලාභ උපයන්න තමයි මේ මිල වැඩි කරලා තිබෙන්නේ කියලා දැන් එම කතාවෙන් ඉතාමත් පැහැදිලි. මේ අමාරුවෙන් ජීවත් වන ජනතාවට සහනයක් දෙනවා වෙනුවට මේ ආකාරයෙන් කෝටි 5400ක ජනතාව අපිට බදු බරක් පැටවීම පිළිබඳව අපේ සම්පූර්ණ විරෝධය අපි පළ කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ යෝජනාව හරහාම අපි ආණ්ඩුවට බල කරන්නේ වහාම තෙල් මිල තිබුණු තත්ත්වයකට ගේන්න කියලා. ඇත්තටම තෙල් මිල තිබුණු තත්ත්වයට ගේනවා නම් අපිට මේ විශ්වාසභංග යෝජනාවක් අලුතෙන් ඉදිරිපත් කරන්න උවමනාවක් නැහැ. අපි කියන්නේ හෙට දවසේ උනත් තෙල් මිල යලි තිබුණු තත්ත්වයට ගේනවා නම් මේ විශ්වාසභංග යෝජනාව අපි ඉදිරිපත් කරන්න උවමනාවක් නැති බව ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. ඉන්ධන බිල ඉහළ යාම සහ තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා සංවිධානය කර තිබුණා. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් හේතුවෙන් පොලිසිය සහ අන්තර් විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ජීවන වියදම ඉහළ යාම සහ ඉන්ධන මිල ඉහළ යාම මූලික කරගනිමින් වූ විරෝධතාවයක් කළුතර වස්කඩුව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ඉදිරිපිටදී පැවැත්වුණා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් මේ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා දෙක්ව සිටියා. අපිට හරි නැත්නම් කරගන්න පුළුවන් පිරිසකට හරි බාර දීලා මේක කරුණාකරලා යන්න. මේ රට විනාශ කරන්න නැතුව. අද කළුතර නගරේ බලන්න හැම බැංකුවක් ඉදිරිපිටම 100 ගානක් මිනිස්සු පොලිමේ. මොකටද දින්නේ? තමන්ගේ රත්තරන් බඩු උගස් කරන්. මාස ගානක් කන්න නැතුව ආදායමක් නැතුව අසරණ වෙලා ඉන්න මිනිස්සු අද එළියට බහැලා තියෙන රත්තරන් බඩු උගස් කරන්. ඒතකොට අද මිනිස්සු අසරණ වෙලා ඉන්න අසරණ වීම ගැන මේ ආණ්ඩුව සංවේදී නැත්නම් මේ ආණ්ඩුව පුළුවන් මිනිහෙකුට දීලා යන්න උන්. ගලිගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ තවත් පිරිසක් එක්ව ගලිගමුව නගරයේදී විරෝධතාවයක නිරත වුණා. ගලිගමුව නගරයේ වෙත පාපැදිවලින් පැමිණි විරෝධතාකරුවන් රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව විරෝධතාවයේ නිරත වුණා. නාවලපිටිය නගර මැදයේදීද මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සහ හිටපු නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතා විසිනුයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. බැතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඇති බව කියමින් විරෝධතාවය සංවිධානය කර තිබෙනවා. පවතින තත්ත්වයේ යටතේ කොවිඩ් රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් පොලිසිය පැමිණ අදාළ උද්ඝෝෂණය විසිරුව හැරීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී පොලිසිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. අධ්‍යාපනයේ විකුණන්න එපා කියලා මිනිස්සු සටන් කරාට පස්සේ අධ්‍යාපනයේ විකිණීම සඳහා ගෙනාව පනතක් තමයි 2018 ඒ වෙනකොට හිටපු ආණ්ඩුවෙන් ගෙනාව කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත කියලා කියන්නේ. තොරාව ජනතාවගේ විරෝධයත් එක්ක ඒ පනත අකුල ගන්න සිද්ධ වුණා ඒ වෙනකොට හිටපු ආණ්ඩුවට. හැබැයි ඒ වෙනකොට අකුලගත්තු පනත මෙන්න විකුණන්න නෑ කියලාව රටේ මිනිස්සුන්ගේ ජීවිත ලස්සන කරනවා කියලාව රට රැක ගන්නම් කියලා පපුවට ගහගෙන ආව මේ රාජපක්ෂලා මෙන්න හොරපාරෙන් පාර්ලිමේන්තුවට පනත ගෙනල්ලා තියෙනවා. වසංගතයේ වසන්තයක් කරගෙන අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීම සඳහා වූ රටේ මිනිස්සුන්ගේ අයිතීන් කප්පාදු කිරීම සඳහා වූ අනපනත්ති හොරපාරෙන් ගේනවා. පවතින පොහොර හිඟිය හමුවේ පීඩාවට පත්ව සිටින ගොවීන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විරෝධතා සංවිධානය කර තිබුණා.
රටතුල මේ වන විට උද්ගතව පවතින පොහොර හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව පිළිබඳව අප නිරන්තරයෙන් ඔබට ප්‍රවෘත්ති වාර්තා කළා. ඒ අනුව මෙම ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව පිළිබඳව මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේ ගම ප්‍රදේශයෙන්ද අපට වාර්තා වුණා. එම ප්‍රදේශයේ ගොවීන් පවතින පොහොර හිඟය හේතුවෙන් තමන් පත්ව සිටින තත්ත්වය පිළිබඳව මෙලෙස සිය අදහස් පළ කළා. පොහොර මිටි 7000ක පමණ අඩුපාඩුවක් තියෙනවා. මම වරින් වර වහා කුසිකරුණ ඇමැතිතුමා සහ ඉඩම් ඇමැතිතුමාට කතා කරලා ඒ වගේම සභාපති වෙන නන්දසේන ඇමැතිතුමාට කතා කරලා ඉල්ලීමක් කරලා පාවර 160% ප්‍රමාණයක් අපිට පොහොර ලබා දෙනවා කිව්වත් මේ වෙනකොට අපේ ගොවි මහතුන්ට ඒව ලබා දෙලා නැහැ. ඒ නිසා අපි විවිධ විවිධ ඉල්ලුවීම් කරා අධිකර ජනාධිපතිතුමාගෙන මේ දේවල් අපේ ගොවි මහතුන්ට ලබා දෙන්න කියලා අපි ඉදිරියේදී මහවැලි එච් කලාපයේ 25000ක පමණ ගොවි පවුල් එකතු කරලා දැවැන්ත විරුද්ධතාවය පවත්වාගෙන සඳහා අදහස් කරගෙන ඉන්නවා. මේ මුලින්ම මේක 150 රසායනික පොර දෙන්න ඕන ගොවීන් 150 කොම්පෝස්ට් දෙන්න ඕන අනිත් ඒ කොම්පෝස්ට් ගණ්ඩ තනක් තියෙන්න ඕන ඒ මොකුත් නැහැ දැන් ෆෝම් එකක් දීගෙන යනවා දැන් තියෙන මොකෙන් සංගිනාලා පොර ගොවියා විසින් හදන්න ඕන කොම්පෝස්ට් එතකොට කොම්පෝස්ට් අක්කරයකට කිලෝ 1500ක් විතර ඕන එතකොට එක ගොවි සංගිධනයක් ගත්තොත් ගොවියෝ 500ක් ඉන්න නම් ඒ 500 ඉන්නේ ඒ වපුතරියේ කිලෝ 2500 වෙන අක්කර දෙකම හෙක්ටාරයකට කිලෝ 2500ක් විතර හදන්න ඕන එතකොට ඒවට අමුද්‍රව්‍ය මෙහෙ තියනවාද එමෙන්ම පවතින පොහොර හිඟයට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ mantri වරුන් 3 දෙනෙකු වැලිමඩ ප්‍රාදේශීය සභා මාසික රැස්වීමේදී සිය විරෝධය මෙලෙස පළ කළා මෙතර පසුගිය 19 වනදා ඉබ්බාගමුව ගොවි ජන සේවා මධ්‍යස්ථානය වෙත පොහොර මිලදී ගැනීම සඳහා පැමිණි පිරිසට පොහොර නිකුත් කිරීම සිදු කර ඇත්තේ ඊයේ දිනේදී මේ හේතුවෙන් රැස්ව සිටි පිරිස අතර තරමක උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා ඔයා මේව කතා කරන්න දෙන්න එපා එහෙම කරන්න එපා අපි උලිය පාන් දාලා ඉන්නේ මම 6 කීතර දින්නේ ආදර තුමා අමාරු නම් මතකද එම අවස්ථාවේදී මෙම ස්ථානයට පැමිණි සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුවට අපි කියන්නේ රටේ මිනිස්සුන්ට ඡන්ද දෙන මේ අහිංසක ගොවියට මේ විදිහට කෙනෙහිලිකම් කරන්න එපා. මේ ගොවියා මේ විදිහට පාරට ඇදලා දාන්න එපා. දැන් මේකේ තියෙන ආරංචි අනුව පොර මිටි 250යි. හැබැයි දැන් මේ වෙනකොට කිලෝමීටර ගණන් පොලිම. දැන් මේක වෙන්නේ අන්තිමට එන ගොවියට එක පොර මිටියක්වත් හම්බෙන්නේ නැහැ. කිසිදා කාබනික පොහොරලින් පමණ ලෝකෙ ගොඩ අරගෙනත් නැහැ ලංකාව ගොඩ ගන්නත් බෑ ජපානයේ තයාරෙහිකට කිලෝග්‍රෑම් 500ක් පාවිච්චි කරා නම් ඒක අඩු කරලා තියෙනවා 300 දක්වා ඉතින් ඒ නිසා ලංකාවේ තේවලට ගොම පොර දාන්න කිව්වොත් මං හිතනවා තී පිළිබඳ කිසිදු අවබෝධයක් නැහැ දැන් තර්ඩ් ඩයි විශේෂාංගය තර්ඩ් ඩයි මේ ඔබට පෙනෙන්නේ මැදවචු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අංක 45 ප්‍රබෝධගම තුලානේ ප්‍රබෝධගම මහවැවේ වැව් රක්ෂිතයයි. මෙම රක්ෂිතයට අයත් අක්කර 12කට ආසන්න ප්‍රමාණයක් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් අනවසරයෙන් එලි කිරීමට යම් පිරිසක් කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගම්වාසීන් අදාළ පිරිසකින් ප්‍රශ්න කළ විටදී ඔවුන් පවසා ඇත්තේ තමන්ට මෙම රක්ෂිතය හා සම්බන්ධ ඔප්පු තිබෙන බවයි. ඒ අනුව මෙම රක්ෂිතයේ තිබූ අවුරුදු 50කට පමණ ආසන්න මහා පරිමාණයේ කොහොඹ පළු වැනි ගස් රස කපා දැමීමට අදාළ පිරිස කටයුතු කර තිබෙනවා. මේ සංචාරන සීමා තුල තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. කවුරුත් බලන්නේ නැහැ, කවුරුත් මේ පැත්තට එන්නේ නැහැ. මටත් අසිනීප වෙලා මම දවස් 15ක් ඇඳේ හිටියේ ගොවි සංවිධානයේ සභාපති වශයෙන්. අවසානයේ මට ගමේ කට්ටිය කෝල් කරලා කිව්වා මෙහෙමයි කරනවා කියලා. ඊට පස්සේ තමයි මම මේක පොලිසියට දැනුම් දුන්නේ. ඊට පස්සේ තමයි JCB එකත් නැරංගා ඒ උනාට JCB එක නිදහස් කරලා තියෙනවා. JCB එක අද අරංගියා අද රෑම නිදහස් කරා. මේ මුණ හේතුවක් උඩ නිදහස් කරාද දන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය දැනුවත් කළද ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට ඔවුන් කටයුතු කර නැහැ. අනතුරුව ගම්වාසීන් 118 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම වන විනාශය පිළිබඳව දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් වන විනාශය සම්බන්ධයෙන් පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නමුත් මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයන් ඉතා කෙටි කලකින් නිදහස් කිරීමට මැදවච්චය පොලිසිය කටයුතු කර ඇති බවයි ගම්වාසීන් පවසන්නේ. වැව් රක්ෂිතයට සිදු වී ඇති විනාශය සොයා බැලීම සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රී KM කුමාරතුංග මහතාද එම ස්ථානයට පැමිණියා. දහය අංක 36 දරන ගෝජන සංවර්ධන පනති 83 වෙනි වගන්තියේ තියෙනවා කිසි වැව් රක්ෂයක් හෝ වැවට ජලය ගලා යන මාර්ගයක් අවීර කිරීම හෝ කොට කර ගැනීම ඒ පනතේ වර්ධන වර්ධකරුවෙක් වෙනවා. ඒ නිසා මම දැඩිව ඉල්ලා හිටනවා මේ අයට නීතිය ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම මේ වැවේ රක්ෂිතය වෙන් කරලා දීලා මේ ගෝසංවිධානයට මේක බාර දෙන්න කියලා ඉල්ලා හිටනවා. දිනෙන් දින මෙලෙස නැති වී යන්නේ සමස්ත මානවයාටම නිදහසේ හුස්ම ගැනීමට ඇති අයිතියයි. දෙවයින පුරා සිදුවන මෙවන් පරිසර හානි පිළිබඳව බලධාරීන් තව තවත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප නිසි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවන් පරිසර හානි සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් වන සම්පත රැකගැනීම සඳහා කටයුතු කරන ලෙසයි. සියුත උදාසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyutanews.lk අපගේ වෙබ් පිටුව වෙත අප නැවතත් හමුවන්නේ අපගේ මධ්‍යහන 12 ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.